නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රටේ ජනාධිපති ධුරයට නැත්තම් අග්‍රාමාත්‍යකමට නැත්තම් අනිකුත් තැන්වලට ආවේ දේශපාලඥයෝ. නමුත් පළවෙනි වතාවට යම් විද්වතුන්ගේ තිබිච්ච ඉල්ලීමක් මත, ජාතික බලවේග වල තිබිච්ච ඉල්ලීමක් මත ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ක්‍රියාවලියේදී නායකත්වය ගන්න කටයුතු කරලා තිබෙනවා. එනිසා එතුමා කතා කරන හැම ක්‍රියාවලියකම එතුමා දේශපාලඥයෙකුට වැඩිය වෙනත් විදිහකට ප්‍රශ්න දකින කෙනෙක්. ඒ නිසාම තමයි එතුමාට අර සිල්ලරට කතා කරන්න පුළුවන් සෙරෙප්පු දෙකක් දෙනවා, කිරි වීදුරුවක් දෙනවා, වතුර වීදුරුවක් දෙනවා, උදේට යනකොට බෑග් එකක් දෙනවා, එහෙම කියන මේ සිල්ලර දේශපාලනයේ පැත්තකින් තියලා එතුමා යම් විෂන් එකක් සහිතව නැත්නම් යම් දැක්මක් සහිතව කතා කරන නායකයෙක් බවට එතුමා පත් වෙලා තියෙනවා. ඒ දැක්ම තුළ කතා කිරීම තුළ එතුමා දේශපාලඥයන් කරන කතා තුළටම ඈදාගැනීමේ වෙනත් වැඩපිළිවෙකුත් තියෙනවා. ඒකට අපි කලබල විය යුතු නැහැ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා, ඒ එවැනි තත්ත්වයකින් දේශපාලඥයන්ට නායකත්ව දෙනවා කියන්නේ ජනාධිපති අපේක්ෂකවරයෙක්. මම හිතන්නේ ඒක ලංකාවේ පළවෙනි වතාවට දැකපු දෙයක්. ඒ නිසා මම හිතන්නේ වටු අරමුණු වෙනුවෙන් නැත්තම් ප්‍රතිලාභ වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු වෙනුවට ඉදිරියේ රටේ ඉදිරි අවුරුදු 10ක කාලයක් ඇතුළත අපි රටක් ඉදිරියට ගෙනියා යුත්තේ කොහොමද, ඒට අපේ විද්වතුන් සම්මත කරගත්තු යුත්තේ කොහොමද, ඒ අයගේ අදහස් උදහස් අරගෙන අපේ රට නැවත ශක්තිමත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කොහොමද කියන මේ කාරණා සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ ඡන්ද ව්‍යාපාරය තුළින් අපි දකිමු. Breaking.lk okay.